ගේව දවේවුම පොත් ඔබට කියෙනයිටන්ට්‍රෝටේ මගෙන් ම නිමේෂ චමත් සංකල්ප. ම ක්‍රෂාණී කවුශල්ල්‍යයා ප්‍රථමය අවධානය පෝවතිය සිරස් තල වෙතපුලතිසිපුර සම්වර්ධන බංගල්ලය අපි අගෝස්සු එකක ුම දවස්තුම යදදාගන තිබෙනවා පියාපුෘති දැන් එකසිිය ැට අටක් තිබෙනවා ඒ දවස්තුන ත්ත කරන්න අගමැතිට සිංගප්පුූරුවෙන්. කොටහෙන සහ පිටකුටුව වැඩිතැබෙන් පිළිබඳ පුළුල් පරීක්ෂණ ආසනපටි පැළඳ නොසිටිකාන්තාව අධිවේගේ අනතුරින් මරුට රජයේ සනවර්ධන ව්‍යාපෘති එකසිය හැට අටක් ජනතා අයිතියට පත්කරමින් ලබන අගස්තුමාසේද පොනරුස්සන්වර්ධනයේ මහා මංගල්ලය සනටුහන් කරන බව ජනාතිපති මෛත්‍රිපාල සිරිසේ නමැතුමාම පවසනවා. ඉදිරිී අභියෝග වලට සාර්ථකව මුහුණදීමට රජය සූධනම් බයි ජනපත්තුමා මෙිහිදී ප්‍රකාශ කළේ වැිකන්ද නග ජනසවා මධ්‍යස්ථානය යුද්තිකරීමේ වස්ථාව එක්මින් ජනපත්තුමාම අදහස් ප කලා. හගගේ අවුරුදු තුනහ මාර් තුළ පාසැල් රෝහල් පන්සල් පානිය ජලය මාර්ග ෘෂ්කර්මාන්තේ වාරි මාර්ග කොවිජන සේවා මේ විධ ශේෂත්‍රවල. සංවර්ධනය සහහා වැෑකර පුදල්ලින් ඒ ව්‍යාපෘති ආරම්භ කල තිබෙන සීජකට ඩිගන. අප අගෝස්තු ක් තු දවස්තුන යොදගන ති ෙන ශ්‍රික ්‍යාපෘති යැ එකක්ටිය හැට අටක් තිබවා ඒ දවස්තුනේ ු්ත කරන්න පොන්න අරු දිිත්‍රික්කේ සංවර්ධනයේ මහා මංගල්ලේ ඒ මූලික වැඩසටාන ක්‍රියාත්මකරන්න මේේරටේ කිසිමක්. කාලක කිසිම දිස්්ත්‍රික්කයක මේ විදේ වැඩ පෙල්ලක් ක්‍රියාප වෙලා නැහ මංගේක බොහො පැහැදිව කියන. සමහර ප්‍රදේශවල යෝධ ව්‍යාපෘති ආරම්භ කලා. නමුත් ඒ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට ප්‍රතිපල ලබාගැනීමේ තාමත් අසීරුයි. මේරටේ වැඩිපුරම දුක්කිදින්නේ ගොවි ජනතාව. තමුන්ාන්සල තමුන්ාන්සලගේ ජීවිතවල සැපයක් සතුටක් තැකපු අනේ. තමුන්න්නාන්සලගේ ප්‍රාර්ථනාවන් තිබෙන්නේ මන්ගේ දරුවන්ට හෙටදවස දුක් නොවිදින්න තත්වයට. සගස් කරන්නේ කෙේද කියන ප්‍රාර්ථනාවයි තමුන්ස ලරතිෙන්. ඒ සදාහ අපි රජයක්ක් විදිහට කැපවෙනවා. මේ පානිය ජල් ප්‍රශ්නයටත් නෞරුද්දකට කින් චීනේ බාරාරගැදිතිබෙනවා ඔොන්න්නරු ැගෙනහිර පානිය ජල සම්පාධන ව්‍යාපෘති දියට ඒ ක්‍රියාත්පක වෙන්න මහිතනවා මේ අවුරුද්ධ අවසානය ඉස්තිර වශයෙන්ම ලබන අවරුද්දේ මුල කෝටිස් සියගානක්වැය කරන පානිය ජල ව්‍යාපෘතිය වැඩ අරම්භ කරන බාවක් මම දන්නවා ඒ කාර්ය මම මේ වන විට ඉටු කරලති වෙන නිසා. ගෝலිය වடிනාකம்ස් සහිතව පැரணிහා නவீන ක්‍රමவேது அனுகவනය කිරිமතුින් තිසර නග්‍රනිර්மானණ අියෝගට මුුණතිය හැකි බව ග්‍රமாතිරනි වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා සියල චලකොටස් එක්කර කයතු බවයි அග්‍රமாத்திවரியா පෙන් වාதන්නේ. சிங்கப்பருவேதி அது ஆரம்ம்பූ ජகත්පුවර සமலුවේ ආரம்භකසයේ ප්‍රධාන දේශනය පවත්තුමින් அග්‍රමාතිවරයා මේ බව ප්‍රකාශ කලා. හය වන ජගත්පුරවර සමුලුව සිංගපූර්වේදී අද ආරම්භපුූයේ රටවල් එකසිතිස් පහක නිියෝචිතයන්ගේ සහභාගේත්වෙන්. එම සමළුවට සමකමීව ජාත්‍යන්තර ජලසති හා පිරිසිදු පරිසර සමළබද අදාරම්භ කෙරුණා. මෙම සමළුතුනෙහි සසාරම්භක උලේ ප්‍රධහන දේශනයටතවැත්වූයේ අග්‍රමමාත්ති වනිල් වික්‍රම සිංහමහතායි. අනාකත ජනචීවී හා තිරසර නකර මානව ක්‍රාකාරකම් තුළින් මතුබන අභිහෝකයන් මයින් අග්‍රාමාත්්‍යවරයා ඉම දේශන පැවැත්වූවා. Singapore offers the best quality of life of all Asian cities according to Mercer's 2018 Quality of Life Survey. සිංගපූරුවය පැත්වන ජත් පුරුවවර සමුලුවට ශ ලංකා නියෝජිත කණ්ඩෑමට ආරාධනාකිරීම සම්බන්ධයෙන් සිංගපූරු රජයට ස්තුතිවන්ත වනවා. නිසලෙස කළමනාකරණය කළ නගර ගොඩනැඟවීම පිළබඳ සිංගපූරුව හොඳ පූරුව අදර්ශක්. අදප ජීවත්වන්නේ මානව ක්‍රාකාරකම්මත ගඩ නැගුණ යුගකයි. එහෙත්වෙන් ජනතා විශාල වශයෙන් නගර කරා සංක්‍රමණය වනවා. එය කොතරම් වේගවත්වූවාදකිවහොත්, ඇතැම් රටවල නර සැලසුම් රහිතව ්‍යාත්තවීමට පටන් ගත්තා. ඒහත්වෙන් ජනතාවට ජීවත්වය හැකි පරිසරැක් සහිත නගර බිහිකිරීම කාලීන අවශ්‍යතාවක්. දකුණු වාසියා නගර අතර කොළම නගරයට ඉහල ස්ථානයක් හිමි වුවත් නගර දෙසයතිස් එකක් අතරින් එකසතිස් හත්වනස්ථානයයි හිමිවතිබෙන්නේ. ආසියා නගර පණහකුම් එම දර්ශකයේ පහල නගර පනහා තරැයි සිටින්නේ. ගෝලි ආර්ථිකය සමඟ සම්බන්ධවීමේ මූලික සාධකය වන්නේ නාගරික ප්‍රදේශවල ඇති දැවන්ත යටිතල පහසුකම්ජාලයයි. ශුලංකාවේ පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින්. කලාපය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ඉලක්කේ වනවා. අපේ නගරවලට හුද කලාව ඉදිරියට යන්නු හැකි. සුපිරි වේගවත් සම්බන්ධතාවන් මානුෂී සුරක්ෂිත භාවය හා සුභසාධනය උපරිම තලයකට නැවීමටත් සහුරු ආරක්ෂිත ජනජී හා තිරසර නගර සංහර්ධනය සඳහා භාවිත කරන්නේ කෙසේ දෙන්න ස්යාබැලියයුතුයි. බහචාරය මෛත්‍ර වික්‍රමසිංහ බාත්මේද රොෆ් හැකීම් සජිත් ප්‍රිමදාස මලෙක් සමර වික්‍රමයන් අමාත්‍යවරුන්, ියෝ්චමතය අනුමාකමක මහත්මියද මෙම අවස්තාවට සහාහ කිය බුණනා අග්‍රමතති රනිල් වික්‍රම සිංහ මහතාක දේශනින් අනතුරව ප්‍රශ්නෝත්තර වැඩටහනත්්‍ය සංවිධහන කර තිබුණා. සමළු සභහපති මහච්චාර්ය ටොමි කෝ මහතා මෙම වැඩසටහන මෙහෙ වූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා රනිල් වික්‍රම සිංහ මහතා පිළිතුරල බාතුන්න.rispect political. Leaders. ්‍ර ලන්කා ග්‍රමාත්ත නිල් ක්කම සිහම හතා ගෞරවනිය සහ පරින දේශපාලත්න. ශ්‍රිලංකාව වසර විසිහයක්තිසේ සිවිල් යුදයකට මැදිවසිටා. දැන් ශ්‍රීලන්කාව සාමකාමීරට. පරනිල්වෙක්මසිහම හතා ශ්‍රීලංකා ආර්ථක වර්තනය රීමට කටයුතු කරනවා. එවගේම ශ්‍රීලංකාවේ තිරසර නගර පිහිටුවීමටත් පීවරා. ප්‍රනල් වෙකම සිංහ මහතා වැනි අග්‍රමාත්‍යවරයක්ලබන්න ශ්‍රීලංකාව වාසනාවන්ත වෙලා තියෙනවා. ේතර අක්‍රමාතතිරනිල් වික්‍රමසිංහ මහතා සමල්ුවලට සමකාමියෝ පැවැත්වුණළු ප්‍රදර්ශනය නැරබීමටද එක් වනාා සිංපූර් වේනිියෝ ච්‍රමාත්‍යය තමන් න්මු ගරත්න මහතාද අග්‍රමාත්‍යවරයා සමග එමවස්ථාව ටෙක්පුුණ. ත ්‍ර ති ල් ක්‍රම ංහ හතා ප්‍රහන්න ්‍රී ලංකා දත පරිසට සිංගපූරු අක්‍රමාත්තය ලෂින් ලුම් මහතා දෙවාපෝජන සංග්‍රහයක් පිරිනැමුබා. එම අවස්ථාවේදී සිංගපූරු අක්‍රමාතතිවරයා කියයාසිට ශ්‍රී ලංකා සිංගපූරු නිදහස් වෙලිඳ කිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩිකිරීමට සිංගප්පූරව කටයුතු කරන පවයි. මෙම ගිවිසු මොස්සේ නවතාක්ෂණය දැනුම හා රැකයා අවස්ථා ශ්‍රී ලංකිිකයන්ට හිමිවන බවද මෙිහිදියාව දහරී ක කියරුණා. ආර්ථික පරිපාලන හා සාමාචය කේද්‍ර බලදී සමි පව කටයුතු කිරීමම තුළින් වාසිදායක අවස්ථා නිර්මාණයකර ගත හැකි බවයි රලල් වික්‍රම සිංහමහතා කියයා සිටි කොටහේෙන ජම්පටාවිදහ පෙට හටවවිදදි සිදුව වෙඩතවිම් සම්හන්දයෙන් මෙවැවනවිට පරල් පරක්ෂණ ක්‍රියාමක බව පොලිසිය පවසනවා. මේ මියගිය පුද්ගලයාට ගංජා සම්බන්ධයෙන් නඩු දෙකක් තියෙන පුද්ගලේ. ඔහු මේ වෙද්දිය නඩු දෙකට ඇප මතයිඉන්නේ. මේ අනුව මෙම ගාතන සිද්ධිය. මද්‍රව්ව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතු කරගෙන සිදු කරනලද ගාතනයක් දෙයන්න පිළිබඳව විර්ශණනිල්ධාරීන් සැකපහල කරනවා ඒ ඔස්සේ මේ විමර්ශණය සිදුුවෙනවා මෙතෙක් සැකරුවන් කිසිවෙක් අත්ත ඩංගුවටගෙන නැහ. ජම්පටා වදියේදී ඊයේ රාත්‍රී අටයි පහලොවට පමණ. මේ ඩිබීමේ සිද්ධියෙන් වයසෞරුදු පණහක් වන කාන්තාවක් ඇයගේ ස්ම් පුරෂය වයසෞරදු පන සටක් වූ පුද්ගලෙක් ඒ දෙදෙන මිය යනවා ඒවගේම තවත් පුද්ගලින් දෙදනෙක් තුවාලබනවා. පසුගිය හයවැනි මාසි විසිහතරවෙනිදා. ජම්පටාවිදිිය ස්ථානයේදීම වැඩිතැබීමකින් ගනේෂ්නමති පුද්ගලෙක් පතල තුවාල ලැබුව මේ ගනේශ්ගේ බිරිින්ද ඇව හඳුන්න්නන්නේ කුඩු සෙල්වි නමින් මීට වසර කිහිපයකට පෙරදි ඇයවත් ඝාතනයට ලක් වුණා ඒයේ සිද්ධියෙන් මිය ගිය ඒ අඹු සැමියුවල සහ මේ ගනේශ්ගේ පාර්ශවය අතර කලකඉදන් තිබෙනවා මතබේදයක් මේ මත බේදය පදනම් කරගෙන මේ ගනේශ් නැමති පාර්ශවය විසින් මෙම වැඩි තැබීම සිදුකලාද යන්න පිළිබඳවත් විමර්ශණඉල්ල ධාරීින් සැක පහල කරනවා. ඒ ඔස්සෙත් එමවිමර්ශනය සිද වෙනවා දක්ෂණ අතිවේක මාර්කයේ සිද වූ. අනතුරකින් කාතාවක මිය ගොස් දෙනෙනෙක බරපතරතුවාර ලබාති වෙනවා. කොරදුගා හැතක්ම සහ බත්තය ගම පිවිසුම් අතර ප්‍රදේශයකයි අනතුර සිදුවති වෙන්නේ ගල්න්න සිට කොළඹ බලා දහවනය වූ මෝටර් රතයක් හැත්තෑ වන කිලෝමිට කනු ප්‍රදේශේදී ලනිසාෑයමෙන් පෙරලී ගොස්ති වෙනවා අසලති වූ ආරක්ෂක වැටේ ගැටීම හේතුවෙන් මෝටර් රතයට දැඩිහානි සිද වනා. ොතුරින් තුවාල ලැබුවන් ඇල්පිටිය මලිකරෝහලට ඇතුළත් කෙරුණා. මිය ගොස් ඇත්තේ ජාතික තරුණ සේවා සමහවේ නර්තන උපදේශකාවක බව පොලිසිය පවසනවා. හතලිස් හැවරදි ඇය පාදුක්ක වේරගල ප්‍රදේශයේ පදිංචිකාරණයක් මෝට රතේ පැමිණි පිරිස ආසන පටි පැළඳ නොසිටි බවද සඳහන්. විජය කලා ගැන හකීම් කතාකරයි. කියන්න දැන්ව විජය කලා මයිශලන්ගේ කතාව යාගෙන මාධ්‍යහර හා එන ඇන මේ ව්‍යාපරය කරුණවා කළ ජනප්‍රය ගාන ශිල්පිනි ප්‍රානි ජයසිග මහත්මියගේ ගාතනයට සම්බදධසරකරු අතරන් ගොටගත් පොලිසිය ඒ සමන්ධයෙන් පොලිමශණ සිදුරවෙන ටිටනවා ගාන ශිල්පිණ ප්‍රියානි ජයසිංග මත්මිය ඒයේ රත්‍රිය ගාතනයට ලක් වූයේ අනතුරගඩ ප්‍රදේශය පිහිටි ඇගේ නිවසේ සිටියේදී. පවල් ආරවලක්මත ඇගේ සමයා මෙම ගතනේසිදුක ඇති බවට තොරතුර ලැබී තිබුණ. එයනු අදාල සකු පානතුර දුම්ර්‍රස්ථනය අසලද අද පෙවරුවේ අතරංගුවට කැනීමට, ොලිසියට හැවනා හු වසට පැමිණීම තහනම් කරමින් අධිකර නියෝගක් දනිකුත් කර තිබු බවයිවාර්තා වන්නේ ගහතනයට ලක්වන විට ප්‍රානිජයිසිංහම හත්මිය පනස්තුන් වන වහි පසුනා. ඇය දෙදරුම වක්ද වනවා. කඳල නිවන්නම් ගීතය තුළින් බඩා ජනප්‍රයත්වයට පත් ප්‍රියානිජයසිංහම හත්ිය අත්තන මල් සූදට මේ ප්‍රේමේ හොරානුබයි අලුත් සඳවිත් අහසට අධි ගීතරසක් ගායනා කලා. සහකෙන් ලක්ෂයක් අලුතින් බෙහකිරීම වෙනෙන් ක්‍රියාත්නක ්‍රස් ්‍රේ ං කා ්‍යපෘතියේ ෝජනා ක්‍රමය ක්‍රාත්ම කිරීම සමාරම්ambiൽ අද සිදු කරනා. විවහයකින් ලක්ෂක් අලුතින් බිහිකිරීම මෙන්ම දැනටමත් විවසායකින්ම සිටින පිරිස් දිරිගැන්වීම අරමුණනින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ංකා වැඩස්සථාන ක්‍රාත්මකයි යටතේ අලුත් වෙවසායකින්ට සෝෂක්තියෙන් නැගේ සිටමින් තම ව්‍යපාර ස්ථාවර්තාත්වයට පත්වනතෙක් එසඳහා රජය පූර්ණ සහය ලබාතෙනවාන්ටපයිස් ්‍රී ලංකා අයි යෝජනා ක්‍රමවල නයිපොලියෙන් විශාල ප්‍රමාණයක්ද රජය විසින් ගවනු ලපනවා. එම නයලබාදීම සමාරම්ම කුත්සවය කනවතදී අද පැවැත්තුනේ නියෝජමාත්‍ය ලසන්ත අලගවන්න මහතාගේ. ඒපදහලතෙන් රජය විදිට බැංකු ආරක්ෂා කල දයිඒවගේම බැංකුවේ සෑම කෙනෙකුටම අවශ්‍ය සේවය ලබාදීමල කියන මේ ප්‍රශ්න වනට පිළිතුර ලබාදීමට රජයේ වැැදි හත්ත යුතු. එම නිසා අතමා වර්තමාන රජය අතිකරු ජනාධපත්තුමාගේත් අක්ලාමත්තුමාගේෙත් එනායිකක්තයායටට අපි පසුගේ අයවය තුළි මිලියන හයදාහකට ආසන්න මුදල මේ නය ලබාදීමට පොලි සාහනාධාරය වළුවෙන් මෙන්ක. මේ පොලිය බැංකුවට ආණඩුව ගවනවා. මේ අය නිකුත් කරන්නේ අපේ රටේ දනවත් ප්‍රධාන ව්‍යාපාරකින්ට නෙමි. අපි ගංගොල ඉන්න අයිංසක ජනතාවට. ෑම මහජන ැකුහ ලංකා බැංකු ශාකාාවකම එන්ට පප්‍රස්ශ්‍ර ලංකා කව්ලුවක් අද සිටක්‍රියත්මකයි. නය අපේක්ෂකින්ට ලියාපදිංචුවීමෙන් අනතුරුව නය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා. මෙම ව්‍යපෘතියටතයේ නයෝජන ක්‍රම දහසේකට වැඩි සංඛ්‍යාවක් ලපාතීම, රාජ්‍ය බැංකූ හරහා සිදු කරනවා. උපාධධාරී අපනෑනකරුවන් සන්තුරු පියස මාධ්‍ය අරුණලු රන් අස්වැන්න රියශක්ති ජය ඉසරූ කපපුෘක ඇතුළු නයෝජනා ක්‍රම රැසක් මෙහටතේ ක්‍රියාත්මක කරෙනවා. New York යි ත්ති රන්නු පතික්ෂක ප්‍රකාශයක් කන ලෙස දනුම්දුන්නද හිටපුූ ජනාතිපතිවරයා මේමනතිෙක් ඉට පරිචර්දක්වා ැතිබව අමාත්‍ය අකිල විරචකාරයෝසක් මහතා පවසනවා. අමතන් ශේපයවති හමුුවකදී අමතවයා මෙමදහස් පල කලා. නික් ටම් පුවත්තේ සඳහඟ ව කාරණාව පි බඳ. අද වෙනකම් හිද රජ පක්ෂු මහත්තයා ප්‍රකාශයක් කලනය අග්‍රාමාතිතුමා පැහදිලෝ කිව පුළුවන්නම් පාර්ලමින්තේ ප්‍රකාශයක් කරන්න කියලා මේ සම්බන්ධ. මේ වෙනකම් ප්‍රකාශයක් කරලන. පහුගේ දවස්වල වි දේවල්ලොට එක් ජාත පක්ෂයට අදිකුගරපු අය අද ඒගොල්ලන්ට පාරවල්ලක් වෙලා මේ ඇවිලලාතියන. විිදුර ගෙවල්ලො ද ගල්ගෙහපුහම මේ තමයි හැමෝටම සිද්ද වවෙෙන්. මේ නිවෝක් යිම්ස් පුවත් පතඒ කාලෙ මට මතකයි යුද්ධේ වරණාට පස්සේ ප්‍රකාශයක් කර. ආරක්ෂා සහිතම රට ලංකා විදියට විදේශී තංචාරයන් සඳහයන්න. එදා මන්දැක්කාඒවකට ඉරපු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා නිවෝක් ටයිම්ස් පුවත්පතේ සත්‍යතාව නිියවක් ටයිස් පුවත් පත ගේ විදහකටයතු කරන්න ලැබ. අද මේ නිවියෝක් යිම්ස් පොුවත් පතේ බුදල් ලබ බා ැනම් පි මදව චීන සමාගම්බලින් සඳහන් කර පම නිවියෝක් ටයිම් පොත්තර පහර දෙන්න අද කටයුතු කරලා තිය. දැන් කෙටි විරාවයක්. දේශපාලන ූමනාව වෙනුවෙන් රාජ්්‍ය මාත්‍ය විචය කලා මහිස්්වරෙන් මාත්මියකගේ ප්‍රශය යොදා නොගත යුතු බව අමාත්‍යය රෞ් හකිම් මහතා පවසනවා. රට දැවන්ත සම්වර්ධනයකට යොමුකිරීමට සේලුදිනා එක්වීම වැදකත් පවයි පොත්තලම ප්‍රදේශය පවැති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මේ රටේ අපි පස්ටාර්් දසමයේ දේශපාලන හැසරේ යුතු ආකාරය පිළිබඳව පොඩ්ඩක්. බල යම කිව්වාහම හැගීම් බරවය දිා බලීම අපි බලක්ව ගටුවනේ. අපි සංඥමයෙන් යුතුව අපි කතාගන්ටුවන්නේ. එතිමේ කටන් යම් වචනකිව අපිට වෙලා තිබෙන. එතිම ස්වාම පුරුෂාන් මැරවේ LT කියලත් කියනවා. ප්‍රභාගරන් කවදාකවත් ශී ලංකා රාජ्य තුළ. දෙේශපාලික වශයෙන් කටයුතුකිරීමට කවතාකවත් ඉදිරිපත්වන්න නැහැයි කියන හැඟීම මට එතුමත් එක්ක කතා කලාම මතත් ඒක දැනුණ. නමුත් දැන් විවිධ මාධ්‍ය හරහාමේ ජනතාවට යම් අතල කල බාදන්න මේ පි සරල බාය කිය හැටියට කරන මේ වැඩ පිළුලු පිබඳව වන්න හලා දකි. යම් තතියක්කුඩ එතුමිය මේ කතාව කර තියෙන්ද පුළුව. නමුත් බලන්ඩ පයාහාමුදුරනේ හන්දියයක් හන්දයක් ානය උද්ඝෝෂණ ලෑස්සි කරන උද්ඝෝෂණය පිටි පසසින වෙන කවරුත්ව වේ. අපේ දේස ාලන න්න ක . ताාව कपත कर मे दै एक जा से नाए තුुम्ත් बिल्ලड दि න මේ सु තුु मैं අला धी लू राने क्ष सं व म एकसा जाति के फक्ष्य नाएක තුुहानඒ තුम्हाන් අवश्य ना राट पाग दि ති हुना दुन हीन ම 10 पහ තුहा त यह पराජයට लක් සිुने ම හ ने ह දු और आईG केला वेෙනම पालने किල්आ जानपति मत्वने दवा दे ट काली पनी वडा क्या हुआ रानील विक्रम सिंहने उत्ररे जनताාව चंददज इතුनाम में ई तनिपाल नेट एक आत्य बकरන්න अत याම් एकगाचच्या पලकर नंग आप उत्तरे जाताාව रानेल विक्मसंंगह नंद देन पेत करनवागी ि එක राज्य रोही वड़ा के करण नेना रासी गता वहो एलीप ट हो कर ति වැडा यतमा प्रतिक्षय पखला ප කිරීම තුළ තමයි උතර ජනතාව වර්ධනය කරන්ට මැතිවනට වර්්‍යනය කරා කියලා කියනවා වජන කේ නෑ ලහ කා ල් चීදී संධන වැලක්වා චන්ද දීම චන්ද දීල තිබුණ න එදා මහින්ද රජ පක්ෂතින එන්න. එදා ශන්නේ වනිමිකසි උන්න නමුත් එතුමාට දවිඩ ජනතාව චන්දට වඩා රටය නාගතය උතුම් කියන ඒ සංකල්පය එතුමා සිත්තපු බැවින් තමයි එතුමට පරාජයේ විදින්න සිදන කියෙනෙ එක දන්න කෙනෙක් ම පැහමුදුන. අපේ රජ නායක කවර නක් රට පවාදන නායක අතර නෑ ර වික් මසි පවාද ෙ නෑ හින්ද රජ ක්ෂ පවාාදු ත්න. සංවි ධන සසාක ට . සටන් ර අ ල ක් ද එක සටන් විරාම ගමස ගිමසු නත්නං සංවිධාන රජ කරන බැරි වන. ඒ සටන් විරාමගියවසු මඇවිල්ලා ඊට පස්සේ සාකච්ඡාටකී පැත්තියලා ඉට පසේ කරුණ අම්මාන් වැනි අය මේ පැත්ේ නිදහස් ජීත පිළබඳ හොඳ අදැකීම් ලැබිලා. ඊට පස්සේ කණ්ඩායමෙන් නිවත්වෙලා ඒක බලහින වෙලා ඉම්පසුව අපිට පුළුවන්කමල්ලබුණා කොටිසංවිනා පරාජය කරන්න. ඉතිං ඒ හින්දා අපි මේකට එක්කෙනෙක් විතරක් මේකේ වාසයගණටපෑ මන්නන් කියන්න දැම්න්නේ විජය කලා මයිවරන්ගේ කතාව තියාගෙන, මාධ්‍ය හරහා ගෙන යනම ව්‍යාපරය කරුණා කර නවත්තා කිය. මිග අවශ්‍ය නති දෙයක්. මාත් සුළු ජාතිකි. අපේ ජාති අයත් කොටි සංවිධානය ඕන තරම් බැටකෑවා. දස් ගරම් මැරුම් කෑවා. නමුත් සංහිද්‍යාව කියන එක පස්්චාත්්‍යද සමී අපි ඉතාම සංයමයකින් උුතුව වගකීමකින් යුතුව අවතිරණ වියුතු කාරණාවක්. ඒකිික්කන ඇනකොටාගන්නා විදිහයට කතාකරන එකත්. මේ දෘරස්ත කිරීමේ වැඩපිළිවට අපිත් දායකවීමත් පැත්තක තියෙන. අපි රට සංවධනය කිරී පිළිබඳ කතාකරම කියලේ. චුලංකාවට එරෙහිව එක්සත් ජාතන්ගේ මානව හිමිකම්වන්සිරටගෙන ආයෝජනාව ඉවත්කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයස් සහ ම ප්‍රතාණය කටයුතු කළයුතු බව මහ ප්‍රතාාන්නේ ේස් පිස්සාමිවරයා පවසනවා. සක මස සි අට වලදා ප්‍රකාශයට පත් කරු බා බ්‍රතාන්‍ය පාර්ලමේන්තුවේ බුද්ධි ආරක්ෂක කමිටු වාර්තාව කියවීමෙන් පසුුවයි නේස්පිසාමි වරයා මේ බව කිය සිටියේ නේ ිසාමවරයා බ්‍රතාාන ශ්‍රී ලංකා සර්ව පාක්ෂක පාලමින්තු කන්ඩයිමී සහපතිවරයාත වනවා ඔහු නිකුත් කල නිවැදනී දැක්වවෙන්නේ ප්‍රජාතන්ත්‍රි ලෙස පත්වූ ආඩුවක් සහ ලොබ තරුණුතම ත්‍රස්ත සංවිධානය ලෙස සැලකුණු. LTEයේ සමග වසර තිහකට ආසන්න කාලයක් පැවැති යුත්ය ප්‍රස්ථවාදීන් බොලුමින්ම පරාචයකකිරීම පසු. දෙදහස් නවේ වසරේ මැයිමස දහ අටවන දින අවසන් වූ බවයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාව තුළ මෙවර විට ඉතා ඉහළ ප්‍රගතියක් වාර්තාවෙමින් තිබෙන බැවින්, ජිනවාහි මානව හිමිකම් කෞන්සිලෙන් සිය යජනාව ඉවත් කර ගැනීමට, මහා බ්‍රිතානයේ සහ ඇමරිකා එක්සත් ජනපදේ කටයතු කළේතු බවයි, සාමිවරයා අවදහරණය කරන්නේ. අතුරදන් වූ පුදගලයන් පළිබඳ කරුණු සවීම, ත්‍රස්තවාදය වැලැක්ීම සඳහා නව නයිතික විදවිධහන හඳන්වාදීම. සත්‍ය සෙවීමට සහ සංහින්දියාව ඇතිකිරීමට නව ස්වාධීන යන්ත්‍රනයක් ගොඩනැගීම ඇතුළ ප්‍රගති ශීලයේ වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාව තුළ මේමන විටු ක්‍රියාත්ම බව නේස් බිසාමවිවරයා නිකුත් කල ප්‍රකාශයේ දැක් වෙදවා ශ්‍රී ලංකාවට එෙහිව යෝජනාවක් ගෙනීමමින් මහා බ්‍රතාන් හා ඇමරිිකා එක්සත් ජනපදය එක්සත් ජාතින්ගේ ප්‍ර්ඥපතිය සහ එහි මානව හිමිකම් ප්‍රතිාදනය උල්න්ගයකරඇති බව. ඔහු පෆසනවා. රැඳவும் කරුවන්ට අයහපත් ලෙස සැලකීම සහ හිංසනයට ලක්කිරීම පිළිබඳ ඇතැම් කරුණු සම්පූර්ණයෙන් හෙළිදරව් නොකිරීම සබන්ධේන්ද. නේස්පි සාමිවරයා බ්‍රතා්්‍ය රජයෙන් ප්‍රශ්ණ කරනවා මෙම කරුණු සැඟවීම තුළින් පෙනියන්ඩී ශ්‍රවීලංකා හමුදාවන්ට එල්වෙන චෝදනා අසත්‍ය බවයයිද ඔහු අවධහරණය කරනවා. අමාත්‍යපාටලී චම්පි කරනවක මහතාවෙද අමරපුර මහනිකාය විශේෂ ගෞරවනාමයක් පිරිනම්වා. අමරපුර මහනිකායි ආධිකත්තුරූ අතිපූජ් වැලිතර ශ්‍රී ඥාවිමල වාමීන් වහන්සේ අපොත් වී වස්සර එකසිසු හතරක් පිරීමම වෙනෙන් පුුණ් ඔත්වයක් කොමදී පවැත්වනා. ඒම නිකායි උත්තරිතර මහානාක අතිපූජ් කොට ගොඩ දම්මවා ස්වාමින් වහන්සේගේ අනු ශකත්වෙන්.ඒහිදී ශාශනයට සිදු කළ මෙෙවර අගේමින් අමාතපාර්ලි චම්පිකරනකම් හතාවෙත ශාෂනාභිමානී ජනරංජන දේශබන්ධ ගෞරෝනාමය පිළිගැනවා. දැන් අධිකරන විශක්ෂාගේය. ම කොටුව ක්‍රිෂ් න්ස් ට් චර ්‍රේ අක හතරයි දශම තුනක් බදදීමේදී සිදදු ඇති බව කියන රොපියල් මලියන හැත්තෑාවක මුල්ල්‍ය අක්ක්‍රමකතාව පිළබඳ නඩුවේ ප්‍රමියම් ස්පෝට් අයතනයේ සභාපති නිවල් පෙරර යන අගේ සැකටයුතු ගෙනනම් කිහිපයක් පරික්්ෂාකරීමට කොළඹ කොටුව මහිස්ත්‍රාත්වරිය අද අවසර ලබාතුන්නා. ඒ මුල්ල අපරාධ විර්ෂණ කොට්ටසය අධිකරණෙන් කළ ඉල්ලීමට අනුුවයි. මුල්්‍ය අක්‍රමිතව සම්දඳන් පාලිමින්තුන්ත්‍ර අමල්වා්‍යුපක්ෂමතාට චෝදනාන එල්ලවවෙේතිබෙනවා ගේ රචය සමේද රග සම්මේලනී සම්බන්ධය කරන කටයුතු සිදුකළ නිවල් පෙරිරායන් අයික ගෙනුමට සැකටයුතු ලෙස මුදල්ලැබ ඇති බව පොි මූල්ලි අපපාධ විමර්ෂණ කොට්ටාසේ අධිකරණයට දැනම් තුන්නා. සිද්ධිය සම්බන්ධෙන් වරන නඩුව ලබන දහත්තුන්බටදා යලික් හැඳවීමට නියීමමිත. card් මැරි ටම් විස් පෞද් කලික සමාකමට අයිතු සහගත ලාබයක් කියන දෙෙන ආකාරයට පාවෙන අවිිකබඩක් පවත්ාගනයාමට ඉඩ සැස්සවීම, රෝජේට රුපාල් බිියන එකළහහි දශ මහතරක පාඩුවක් සිදුකිරීමෙන් දෝෂණය නැති වරද සිදුකර ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂ කලේකම් ගෝටහබේ රාජපක්ෂමහතාඇතුළ අට දෙනකුට එෙහින් නඩුව ඔක්ෝබ මස තිස්වන දක් ැඳවීමට, කොලඹ ප්‍රධාන මහිස්ත්‍රාතාධිකරනය අ නියෝග කලා. ඩුව මහිස්ත්‍රත් අධිරන විභහගේට ගැනීම වලකාලමින් අ්‍යාචනාධි කරන ඔක්තෝබ මසතුන්වට තාතෙක් බල පැවැත්වෙන තහනම් ියෝකයක් නිකුත් කර ඇති බවයි රජේ ේෂ්ඨ නීතිඥවයා අධිකරණයට තැනුම් තුන්නේ. අල්ල සෝදූෂන විමර්ශෂන කොමිෂන් සභවයි නඩුව ගොුණු කරැඇත්ති. ටපු ාවික හමුදපතිවරුන් තුන්දෙකුක් වන සොමතිලික දිසානායක ජයනනාත් කොළමගේ ජයන්ත පෙරෙරහ ඇවන් කාඩ් සභහපති නි්ෂංක සේනාධීපති පාලිතපිය සිරිප්‍රනාන්දු කරුණ රත්න බණඩාරයන අය අධිකරණය හමුබේ පෙන සිටියා. නඩුබේත් දෙවන විත්තිකාරය වන ආරක්ෂක අමත්‍යංශී හිටපු අතිරේ කළලෙකම් සුජාතා දමයන්ති නමැත්තිය නොමැතිව නඩු විභහක්කිරීමට අධිකරණය නියෝක කරති බෙනවා. අයිතා ලෙස උපාකත් මුදලින් කොලඹ හතකිින් සිපාරේ නිවසක් මිලදීකත් බට හිටපු කකීඩ අමාතේ මහින්දානන් දලුත්මගේ මහට එහිම පවර ඇතින් ඩම ලබන දහත් වොඳා කැදවීමට කොළඹ මහදිකරණය අද නියෝග කලා. කොලඹ මහදි කරන විනිසුරු ගෙහන් කොළතුග මහතා ඉදිරි නඩුව විබාගේට නොගෙන කොළඹ මහදිකරණින් වෙනත් තුසාවිකට මාරු කිරීමට අභ්‍යාචනාධකරණේ නෝග කර ඇති බැවින් මෙම නඩුව විනිසුරු සම්පත් විජරත්න මහතා ඉදිරියේ අද විාහගේට කැනු. පු දීපන වි හ දිරිපටද තියුණු අයිද වලින් ප කො පුදගලෙකු ගහතන කිරීම සිද්ධිය සබන්ධී තර ගට ගත් සැකරුවන් ලබන විසි තුම්බනදා දක්වා රක්ෂීත බන්ඳනාගාර ගත කිරීමට අංවාධපුර ප්‍රධාන මහිස්ත්‍රාත්, හර්ෂණ කැකුණවල මහතා අදනියෝක ළ. අන් වාද පු දපන වි හ ඉදිරිපට දී පසුගේ පසඳ ගහතනේ කෙරුණ න් ියම් කොළම ගම් සභ ාවත පදිංచි ට හ ලස් ප හැවරිදි ප්‍රස ෙට් ර චి ැති යි. සිද්ධිය සබධ ප්‍රධානශකරුවන් වන Rඩ. චමින්ද චන්ද්‍රකුමහහිවත් පුල්ලේ අර් චමින්ද නැති මෙම සැකරු සමඟ තවත් තුන් දෙෙනෙකු අන්නරාධ පුර පොලිසියමකින් ඒ අත්තනංගුවට ගත්තා ප්‍රෝ්ධ විකාශය අනළතුරව ත්පරික සයසු විශේෂාන්කය බලා පපොත්වන්න පදවතිේ සවිස්ත්‍රත්මකො දැනීමට ප .it.telගේ වෙ අඩවිට සුරාත්‍රයක්. ඒ තිය හමුවේ වරදක්වන දෙයක් කර දඩුවමක් නොලබ සිටීම සඳහා කෙනෙකුට ලැබෙන වරප ප්‍රසාධයට කියන්නේ දන්්ඩමුක්තිය කියායි. එහෙත් මේ දන්්ඩමුක්තිය වර ප්‍රසාධය රටේ සාමාන්‍යපුරවැසියන්ට හිමි නැත ඒ වර ප්‍රසාදය හිමි වන්නේ බලපුලුවන්කාර සීමිත පිරිසකට පමණය ඒ සීමිත පිරිස දේශපාලන බලපුළුවන්කාර කමානුව නිශ්ජියවේ. අපේ රටේ මේ දණ්ඩමුක්ති වර ප්‍රසාදය ගැන හොින් මතේරුම්ගත හැකි නිර්ශනය වන්නේ. රාජපක්ෂ පවුලු ගසය. ආසන්නතම නිදර්ශනය ලෙස චීන සමාගමක් වෙතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඩොලමිියන හතයි දශ මහයික කොමිස් මුදලක් ලබා ගනීම ගැන සඳහන් කළ හැකිය. නිව්‍යෝක් ටයිම්ස් පුවත් පත මේ අනාාවරණය සිදුකර සතියකට අධික කාලයක් ගති වී ඇතත් ඒ සම්බන්ධව මෙරට වගකවේතු පාර්ශව ක්‍රියාත්මකව නැත. අතර බැසිල් රාජපක්ෂ පිරිඳ පුෂ්පා රාජපක්ෂගේ නමට චීන සමාගමක් විසින් ලබාදුන් රොපියල් කෝටි දෙකට ආසන්න චෙක්පතක් ගැනත දෙදහස්දහසේ කාලේම හෙලිවතිබුණද. දවම නඩුවක් ගැනනම් අසන්නට නැත. තමන් අත්තඩංගුවට ගැනීමට ඉඩ ඇතයි සඳහන් කරමින් ඉන් වැැලකීම වෙනුවෙන් හිටකු ආරක්ෂක අමාත්‍යංශලයකම් ගෝටාභේ රාජපක්ෂ, ශ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගුණු කළ පෙත්සමද මීට ඇති තවත් නිදර්ශනයක් කියය. එය දෙදහස් පහළුවේ මයි මස දහතුන්වන දින ශ්‍රෂ්වාධිකරණය තුන් විනිසුරු මඩුල්ලක් හමුවේ කැවනු ලැබෙන. ඒහිදී පෞද්ගලික හේතුමත එක් විනිසිරුවරයෙකු පෙත්සම් විභාගීන් ඉවත්විය. එදින ඉතිරි විනිසුරුවරුන් දෙපල එහි තීන්දූ ලබාදුන්නේ නඩු දෙකක් සම්බන්ධයෙන් අතඩංගුවට ගැනීම තාවකාලිකව වලකාලන නියෝගයක් සහිතබය. මෙවන විට එම තාවකාලික නියෝගයට අවුරුදු තුනකි. ය අතර ශ්‍රෂ්වාධි කර විිනිසරු මඩළු තුනක් එම පෙත්සම ඇසීම විටින් විට කල්තැබීමෙන් හා විිනිසුරුවරුන් ඉවත්වීමෙන් පසුගිය ජනි එක්වන දින දක්වා පෙත්සම විභාගගේ කල් තැබිෙන. ත් එදිනද තවත් මිනිසරුවරයෙකු නැවතත් පෞද්ගලික හේතු දක්වමින් නඩු කටයුත්තෙන් ඉවත්විය. දැන් එම නඩුව නැමතසන්න නියමිත පැත්තේ මේ වසරේ නොඇැම්බර් මාසයය. හිටපු ජනාධිපති ආර්යා වගේ සිරිලිය ගිෙනුම සම්බන්ධ විමර්ශණයද එසේ මෙය. එහිදී සිදුව එකම ක්‍රියාදාමය වයේ චූධතයාවන ශිරද්ධ රාජපක්ෂ කතානායක නිලනිවසට කැබා පොලිස් මුල්ල අපරාධ කොට්ටාසය මගින් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණය. න් පසුව දෙදහස් දහසය වර්ෂය, මාර්තුමස හතරවන දින නීතිපති උපදෙස් ලබාගැනීම සඳහාන්, නීතිපතිපරයාාවත යවා ඇතත් ඉන් පසුව මෙම පරීක්ෂණ සඳහා සිදුවේ කුමක් දැයි කිසිවෙකුත් දන්නේ නැත. ඉමනක් නොව බීමට වතුරපොදක් ඉල්ලා පාරට බැස්ස වර්දට හමුදාව යොදවා අහිංසකයන් තුන් දෙෙකු ගාතනය කරූ රතුපස්සල නඩුවද ඔක්ටෝම්බර් දහවනිදාට කල්කු ඇත. ඒ පරීක්ෂණ අවසන් කර උදෘත නීතිපතිවරයාාවත යොමු කර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති නිසාය. ඒ. සිදුවීම් කිහිපයක් පමණේ. රාජපක්ෂ සමයේ සිද වූ අහස පොළොව නොහුලන සෑම ජාතික අපරාධයකටම අත්වෙමින් තිබෙන්නේ මීට සමාන ඉරණමක්්‍ය. නීතිය ඉටුවීම පමාවෙමින් තිබේ. නව අධිකරන පිහිටවීමද පමාවෙමින් තිබේ. පවතින මේ පසුබිම පෙන්නුම් කරන්නේ නොදන්නා නොපිණන නොතේරෙන හේතුන්මත දන්ඩමුක්තියේ වරප්‍රසාදය ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සහ විවිධ මට්ටම්බලින් ක්‍රියාත්මකව තිබෙන බවය. හමුවේ යහපාලනය බලාපොරොත්තුූ ජනතාව, සමාජ යුක්තිය ඉටුවීම ගැනතබූ අපේක්ෂාවන් බංගවෙමින් ඇත, දැනට මේේ ඇති සෙස්ස පස්සට.